මම හිතන හැටියට මේ සියලු දේ පටන් ගත්තේ මට වයස අවුරුදු දෙකේ තුනේදී. මට කැස්සක් හැදිලා ලෙඩ ඇඳෙන්න දවසල. ડોક્ટર સાહેબ એક્સક્યુઝ મી વાયર ધમે મારામ બેડુઓ મગે દોસ્તર રગે મગે લેટે કોઈન જીયાદને ડોક્ટર કે બેડ તો લેટે વડી વેરવા હે તો તમ બીલાગે કોહમ જીવત દેનોદ મને કોબલન මේ කැසර කී දවසක් වෙනවද ડોક્ટર කැම නැතුව දවස් 3ක් විතර වෙනවා මට තේරෙන විදිහට ඇඟට 20ක් ඇතුල් වෙලා තියෙනු ඒකයි මේ සැරවුන දැන් මේ බෙත් එක දෙන්න මේ ටැබ්ලට් දැන් ගේන්න අයිස් ටිකක් තියන උණ නැග්ගොත් කැඳ ටිකක්වත් පොවන්න බලන්න කලබල වෙන්න එපා ඔක්කොම හරි ආවේ ආයිත් මං එන්නම්කෝ ඉතින් මගේ දෙමව්පියෝ භාරයක් වුණා මගේ කොණ්ඩි පූගාලා දේව පූජාවක් පවත්වනවා කියලා අම්මා භාරේ මතක් වෙන්න පඳුරකුත් බැඳා නමුත් කල්යනකොට ඒ භාරේ අමතක වෙලා ගියා මම ලොකු වෙනකොට ඒ පොරොන්දු අමතක වෙලා ඉඩම් පළහිලව්වකට දිග්ගැස්සුණු නඩු හබයකට පැටළුන් නිසා ඕ මේකයි මේකේ පොයින්ට් එක අපිට පුළුවන් ස්ථීරවම මේ නඩුවෙන් දිනන්න මොනවා කළත් මේක ඉවරක් කරමු කරදර වෙන්න එපා මිස්ටර් කිසි දෙයකට බය වෙන්න එපා ආ බොහොම ස්තුතියි මුදලාලි උදේම මැදලාලි අරනවාගේ අරින්න අරින්න රියුණු වෙන කාලයක් ගත වුණා තාත්තා දැන් ලොකු මුදලාලි කෙනෙක් එක දවසක් තාත්තා ගනුදෙනු පොත් බලනකොට දෙවියන්ට උන පොරොන්දුව ලියා තිබුණු කොලයක් හමු වුණා දෙවියනේ මොන දෙන් කරන්නේ දැන් කොණ්ඩේ කපලාමු ඔව් ඒක ඇත්ත මගේ මේ කොණ්ඩේ කපලා දෙන්න තාත්තලා බාරුනේ මගෙන් අහලා එහෙමද නිත්‍ය එතකොට උඹට අවුරුදු දෙකයි ඕවා එතකොටනේ කරන්න තිබුණේ ඇයි ඒක එදා නොකලේ එදා ඔලුණක් ගල්ලා දෙන්න තිබුණානේ පුතාට එදා අසාධ්‍යයි කරන්න වෙන මුකුත් තිබුණේ ඕන් දේව පිහිට අම්මේ මම ජීවත් වුණා ඒකෙන් ඔප්පුනේ දේව බලයක් තියනවා කියලාද කොහොමද මේකට දෙවි කෙනෙක් පැටළුනේ මම අහන්න කැමති මගේ කොණ්ඩේ ඔන දෙවියෙක් කොහේ හරි ඉන්නවා නම් නිත්‍යා මිත්‍යා දෘෂ්ටිකෙ වෙන්න එපා පුතා ඔයා ඔය විදිහට කතා කරන්න එපා දෙවියෝ අපේ කන්නලව් අහලා බීරුවේ නැත්තම් උඹාද මෙහි නෑ හරියට ගනුදෙනුවක් වගේ හව් හොඳ ගනුදෙනුවක් ඒ පොරොන්දු ඉෂ්ට කරමු අපි ඒ වුණත් පොරොන්දුනේ හිසකේ සුබේ නෙවෙයි ඔබ මේ ගනුදෙනුවට පොරොන්දු උතේ ඇයිති නෑ ඔබට කොහොමටවත් නිත්‍යා ඒ ඔබේ හොඳට ඉතින් මම ඉල්ලුවයි නිත්‍යා පෞකාර කතා මොලේ නැතුව කාගේ ගතිගුණද මන්ද තාත්තේ මම තේරුම් ගන්න බලන්න මිනිස්සු මට ඉනාවේ ඇති චිකුරාද උදේ බස් එකෙන් යනවා පොළොව කොසන තම පාර අතන තර දෙවියෝ කරුතරයි ප්‍රශ්නරයි කෙන් අලෝ පුතා නිත්‍ය මොකද නිය බර කල්පනාවකින් වගේ කිසිසේ කරගෙන පුතා කිසිසේ කරන් ගන්න නෑ නෑ මුකුත් නෑ කොහොමද මොන පාට මොන පාට වඩක් නෑ මමත් හොඳ නැපෝලියන් කනක් තමයි පුතා රාජ්‍ය පෞලගේ පුරුණා මම
මිනිස්සු කියන කතා ඇත්තද? මා මේ ඔහිට කක්කුස්සීට කුස්සියේ මාරු වෙලා ඒකළු පවුල යන හේතුව. අම බොරු විශ්‍යාකරණ කතා. ඒ මගේ වරදද කුස්සිය කුස්සිය වගෙන ඈ. හොරා වාදයක් දෙන්නම් අවදාවත් බඳින්න එපා. අසාරෙන් ජීවිත පෙරලෙනවා බොරු. මට බඳින්න ඕනේ නැහැ. තාත්තේ අම්මයි ජීවිතේ වනසන්න යනවා. වනසන? ආවුද? මගේ කොණ්ඩේ බෝ ගන්න යනවා. කොණ්ඩේ බෝ ගන්න යනවා? ආවුනා? ආවුනා? මාය බබඩ බර. එපා. යන්න එපා. එපා එපා. මා නා. වා වා කවුනා? ඌ යාවට එන්න. එන්න එන්න. මිස්ටර් පරමේශ්වරම් පොඩ්ඩක් ඉන්න. මම මේ ගෙදර එන්න බය හිතාගෙන හිටියේ. අනිත් ලෝය ඉල්ලලා තියෙනවා තව පෝස්ට්පෝන්මන්ට් එකක් තව කේස් එකකට. ඕක තමයි පහුගිය අවුරුදු 18ටම කීවේ. ඔය නඩුවෙන් වැඩක් නෑ දැම්බන්ට. මේකෙන් සිද්ධුනේ නරකක් මිස හොඳක් නෙමෙයි. අය වෙන්න එපා. මේ සටන අන්තිමටම ගෙනියනවා. ඔබේ පුතාට තමයි මුළු ඉඩමම අයිති වෙන්නේ. ඔය නඩුව ඉවරනකොට ඉතින් අපි මේ ලෝකේ නෑ. මොනවද කිව්වේ? මුකුත් නෑ. අන්නේ නෝ බස් එක. ඉදේ වටුනාගේ ඉවසන්න ඉගෙන ගන්න පුතා. අපේ දුප්පත් ගමේ ඔය නගරවල වාගේ සුඛෝපභෝගී වාහන නෑ. මෙහාට පැත්තෙනවා මෙහාට පැත්තෙනවා. බස් එක දෙකට නොකැඩුනේ එක පුදුමයි. කොයි මොහොතේ ඒකත් වෙයිද දන්නේ නැන්නේ. මේ බස් එක කාගේද? හැබැයි ඩ්‍රයිවර් කෙනා නෙවෙයි. ඕන දෙයක් වෙච්ච දෙන් කියලා එළවෙන හැටි මේක පේනවා. ගොන්දොස්තරගේ වැඩේම කාසි ගන්නේ. ආ නවත්තන්න වගේ යන්නේ. යාන්තම් ඇති. මෙතනදලා මෙහෙම හොහ උඩට යන්න උඩට. ඔව් මන් දැන් බස් එක අපිට එන්නේ. ආ පාට 6ට 7 තමයි දීගේ වෙලාවක් නැහැ ඇති. අපියන්. ආ හරියා. කන්ද නැගලා නැගලා ආයිත් වෙල්ලායකට බැස්සා. ඒත් ආයිත් කන්ද නගින්නේ නෑ. දේවාලි තියෙන කන්ද මුදුනේලු. කොච්චර ඈතද කියන්න බෑ. අම්මටයි තාත්තටයි නම් කිසිම මහන්සියක් නැති පාට. ඒකොල්ල නියරේ යන්නේ හරියට පුරුතුකාරයෝ වගේ. ඒත් මම නම් බයෙන් බයෙන් ගියේ. බැරි වෙලාවත් ලිස්සුවොත් නම් මඩේ තමයි. දෙයක්ද මන්දා? මට මහන්සි. දේවාලෙ නෙවෙයි, ඕක වාහල්කඩ. දේවාලෙට තව දුරයි. හා පුතාට මතක නැද්ද මං කියලා දුන්නේ හනුමගේ ගරුණගේ සටන? ඔව් මට මතකයි. එන්න එන්න. මේ කතා කියන වෙලාවද? දේවාලෙට එන වෙලාව දැන් විත් නෑනේ අපි. හා
මෙච්චර දුරේන්නේ ඇයි දෙවියෝ හැමතැනම ඉන්නවනම්? මගේ කොණ්ඩෙ කපන්න ගෙදරට එන බාබරට කිව්වනම් ඉවරයිනේ. නිත්‍යා, අපි මෙහෙ නිගමට ආවේ නෑ. මේ දේවාලේ අපේ මුතුන් මිත්තෝ හැදුවේ අවුරුදු 500කට ඉස්සර. අර කන්ද උඩ තමයි කුමාරයා යක්ෂයා සුන් කළේ. මොන යකාද යකාගේ නම? යකා යකාමයි නම මොනවා? යකාට නැති තින් නමක් තියෙන්න පාය. නැතුව? මේ දේවාලේ හැදුවේ චෝල රජෙක්. ඇත්තෙන්ම ඒ අපේ මුතුන් මිත්තෙක්. දන්නවද? කොහොමද දන්නේ හරියටම? හරහට ප්‍රශ්න අහන ඔක්කොටම. මම දැනගන්නේ නැහැ ඌ තාත්තා. එහෙනම් මේක අහනවා. මේ දේවාලයේ ඉතිහාසය ලියපු පුස්කොලේ මගේ මුත්තට හම්බ වුණා. ඒක අපේ මේ පූජාවට වාසියට හිටියා. තේරුණාද? තාත්තා මේ පූජා ස්ථානයේ දිහා වුණත් බලන්නේ හරියට යා කරන ගනුදෙනු දිහා බලනවා වගේ. දෙයයන්ට කොච්චරද අපිට කොච්චරද වාසියයි පාඩුවයි. රාමා! රජුණා! කොමේ මිනිතු? ඈ නින්ද ගියා විතරයි. සර් සර්, ඒ දේවාලේ බාර මුදාලි ගවිත් වරෙල්ල ඉක්මනට ගෙනල්ල කිරි කැලකන් ඉක්මනට වරෙල්ල දේවාලේ බාර මුදාලි ගවිත් ඒවා පස්සේ පුළුවන් දැයියන් දේවාලේට. ආ දේවාලේට, දේවාලේට මේ පැත්තෙන් එන්න සර්, කරුණා කරලා මේ පැත්තෙන් එන්න. ඕමේ බාරකන් කුඹුර බලන්න ගියා. දැන් ඉක්මනටයි ඉක්මනටයි ඔක කොහොම තියෙනවා? ඔයි පුටුව තියෙනවා, පුටුව තියෙනවා. ආ අනේ කොහොම තියෙනවා? අනිවඩයක් කියුණා ඉක්මනට එන්න කියා. හොඳයි සර්, හොඳයි. ඒ ගිහින් එන්න කියාපන්, ගිහින් එන්න කියාපන්. මේ කුඩේ ෂා, අන්නික තමයි මට ඕනලා තියුනේ. නිත්‍යා, දැන් නෙවෙයි ඉස්සෙල්ලා බාරේ. මෙහිම ගිති බාහේ පන්නේ යනවා. කිහෙල්කන් කුණු වෙනවා. කිරි ටික බොන්න දෙන්නේ නැහැ. ඒකත් බාරේ ඔප්පු කරලා ඉවර වුණාමලු. තාත්තා කියනවා දේව හඳි. සමාවෙන්ද මුදලාලි, මං ටිකක් පරක්කු වුණා. කුඹුර පැත්තේ ගියා. මෙහෙමද මේ දේවාලේ වැඩ බලන්නේ? මම හැම මාසෙම සල්ලි වෙනවා, හාල් වෙනවා. එහෙමද දේවාලි බලා කියන්නේ? තමා වෙන්න සර්, මේ දවස්වල මට ටිකක් සනීපමදි. මෙන්න රිසිට් එක ගිය මාසේ ඌව සල්ලි වලට. කොමේ පූසාරි, අපි හැන්දෑවේ ආපහු බස් එක යන්න ඕන. තේරුණාද? එහෙමකෝ. මෙහෙ නැවතිලා යන්න බැරියෑ. මෙහෙ දෙන්නටම ඕනනම් ඉන්න පුළුවන්. මම යනවා බස් එකේ. මට හිට රැස්වීමකුත් තියෙනවා. නිත්‍ය ඉවසන්න. මොකද දෙයියනේ වැඩට වැඩිය ලොකු රාජකාරිය. ඔව්. ආ මේ ඉන්නේ තාමත් හොඳට දානවද? මොන දානවා? මේ ලින්ද තමයි තව ගොඩාරි ආරණ්ඩ තියනවා තමයි. මේ යක්ගුල තමයි අද්දන්ට තියනවා. ආවන් දෙක වගේ එවිත් මෙතන ඕන නැති ප්‍රශ්න තමයි දානවා. ඒක බාරගාර වුණාට මේ වැඩ තමයි ඔක්කොම කරන්න තියනවා. මුතලාලි තනවාද දේවාලෙට මල්ලේම ගමෙන් ගෙන්ඩා කුච්චර අමාරුද කියලා. මල් පිට රටින් ගෙන්ඩා වගේ මුලා ඔක්කොම ගන්න තමයි උත්තරවා. මුත්තලයි දනිනවා. හරි හරි, ඒව පස්සේ බලමු. පූජාව ඉවර වෙලා දැන් ගිහින් ඒ කටයුතු ලේස්ත කරන්නකෝ. ඈ මොකද ඔතන නතර වෙලා කරන්නේ? උංගා මහන්සි, කවුරු හරි ගිහිල්ලා බාබර්ට එන්න කියන්. අපි මේ දැන් හවස යන්න දිනෝ. ඈ හොඳයි සර්, හොඳයි. ඒයි ඒයි ඒයි, නියපොතු කකා බලාගෙන නැතුව ගිහින් බාබර් රගෙන. ආ මම අවශ්‍යං කොලා දේව ස්නානය, දේව ආශිර්වාදය තමයි ලබනවා. ॐ ॐ महादेवाय नमः, महिषाय देव ॐ అలానపా పానరదాన పోల్తిలు వత్రుదారన మా వికున్నవా ఓ కల్లను పసే గణం బలను ఇవరైద పూజావ నే 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 తమ ముల్ల బొర్నవా తవ పూజావ దిక్క తమా తీనవా ముదలాలి ముదలాలి මුදලාලි මුදලාලි, බාබර් ගේ වහරදාල කොහෙද ගිහිල්ලා? ගෙවල් වලින් ඇහුවද? ඇහුවා ඇහුවා. බඩු පට වගෙන කොහරද බන්ද ගිහිල්ලලු. මම ඔක්කංගෙම ඇහුවා. දෙවියෝ මාදිහා බැලුවා. චං. පලාතටම ඉන්නේ එකම පණික් කියලු. පොතේ කියන්නා වගේ එකම පద్මාවති. එනයි. මොකද hina වෙන්නේ? දේවාලේ කතා පద్මාවති ගැන. මම කිව්වේ පණික්කියා ගැන. සෑර්, එයාට වැඩිපුර යමක් හම්බ වෙන්නේ නලාව පිඹොත් තමයි මගුල් ගෙවල් වල. පරම්පරාවේ වැඩ. නික්කියන්ට දැන් ශාස්ත්‍රීය සංගීතෙත් බාර වෙලා තියෙන්නේ මෙතන. ඔව් සර්, කාලේ හැටිනේ. දැවැනි පූජාව ඉවරයි අප්පා. අඩේ යොන්ද කොණ්ඩ අප්පා. බාබර් තම ආවේ නෑ නේද ජාර්? මම දෙනගත්ත යකා. යකා ගුණේ නැති යකා අප්පා. ජාර් මම මේ ගියන අවවාද ඔක්කොම අඬකෝ. දැන් කාලේ මේ වගේ බාර ඔක්කොම ඔප්පු කිරීම පොඩි කාලෙම කරාන්ට ඕන.
දෙන් එදෙන කොල්ලෝ බාබට ගිට්ටු වෙන්ඩ දෙන්නේනේ අපා. ඒ අන්දා මේ බාර ඔක්කොම අපි සංකේත පිළිවෙලට ඔක්කොම ඔප්පු කරමු අපා. ඕන කෙස් ටික විතරයි අපා. අන්නාරි පුසාරිතුමා දෙන්න අත දෙන්න කතුර හොඳ කෙස් ටිකක් කපලා දෙන්න. නියම බඩු දෙවියෝ කැමති වෙයි. නැත්තම් ඔය කපන කෙස් ගොඩවල් කොහේ තියන්නද? එහෙම නේද? ආ ජරි 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 යත් ගත්තෝ ටික වැඩවනවා බා. ඒකට කමන්නේ කමන්නේ. ආ ඔයලා ඉඳා දෙන්න රුපියල් 50 ගෙත්තප. බාමරාව. ඔය තමයි අපේ ගමට ඉන්න බාබර් සර්. මිනිහා හරි ආගම් භක්තිකයා. මොන පූජාවක්වත් කරන්නේ නැහැ සර්, නාන්නේ නැතුව. අනේ මට සමාව වෙන්න සර්. මම අල්ලපු ගමට ගියා දරුවෙකු උත්සවයකට. නලාව වෙමින්නේ නෙවෙයිද? අනේ නැහැ සර්. ඔය මගේ ඊර්ෂ්‍යාකාරයෝ ගමේ පතුරවන කතකතා. නැත්තම් සර් කස්තම ලැන බව දන්නවනะ සර්. රත්තරන් දුනත් යන්නේ නැහැ සර්. මේ ළමයා ගිහින් කියපු ගමම්ම සර්. සරකරේට පුසේරම මට දාලා මන් දුවගුරු තුක නාව සර්. ඕන් සර් මන් දැන් ලෑස්ති. අපේ පොරොන්දු ඉෂ්ට කරමු. නෑ මම කෙස් ටිකක් දෙන්න පොරොන්දු වුණා. ඒක ඒ වෙලාවේ ගන්න තිබුණා. දැන් මම ඒකටත් කැමති නෑ. පුතා මොකද කරන්නේ පුතා? අපි දෙවියන්ට උන බාරේ ඔප්පු කරන්න එපා පුතා. තාත්තගේ තියෙන කෙස් දෙන්න කියන මගේ වෙනුවට. ඒ පුංචි මහත්තයා දෙමව්පියෝ කියන. රබලා ගන්නවා. දිත්‍යා විල කපා ගන්න කොණ්ඩේ. මොකද්ද මේ මෝඩ වැඩේ? පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. දෙවියෝ මේ මෝඩකම් ඉවසයිද තාත්තා? පුතා හොඳින් අහගන්න. මගේ ඔළුවෙන් මම එක කෙස් ගහක්වත්. පුතා මොකද කරන්නේ බාබර් ලෑස්ති? ඒ වුණාට මගේ ඔළුව ලෑස්ති නෑ. මං යනවා ගිහින් බස් ස්ටෑන්ඩ් එකේ ඉන්න. පූජාව තියලා බහින්න. මගේ හිසකේ පූජා කතාව එතකින් නිමයි. දෙවි පිහිටයි. තානා තානා තානා